ඉතින් මේ දවස්වල මගේ channel එකට ලැබෙන ලොකුම ප්‍රශ්නේ තමයි A level arts කරන්න මොන විෂයන්ද හොඳ? ඒ වගේම තමයි විවිධාකාරයේ විෂයන් දක්වලා මේ විෂයන් මම කරාට කමක් නැද්ද? ඒ වගේම තමයි විෂයන් දෙකක් දාලා මට තව කරන්න එක විෂයක් කියන්න. මෙන්න මේ වගේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න. ඉතින් දවසට ලැබෙන කමෙන්ට් සංඛ්‍යාව ඉතාම වැඩි. ඒ හැම එකකටම පෞද්ගලිකව නැවත රිප්ලයි කරගන්න හරිම අමාරුයි. අන්න ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුවේ. A level arts කරන ළමයින්ට තමන්ගේ විෂයන් තුන තෝරගන්න මොකක් හරි උදව්වක් මේකෙන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කලා විෂය ධාරාව ගත්තහම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විෂයන් ගොඩාක් තියෙනවා තමන්ට තෝරගන්න. ඉතින් මේ විෂයන් විවිධ වර්ගීකරණයන්ට ලක් කරලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ කලා විෂයන් වර්ගීකරණය කරන්න පුළුවන්. පළවෙනියටම තියෙනවා විවහාරික අධ්‍යයන විෂයන්, ඊළඟට ආගම් හා ශිෂ්ටාචාර, සෞන්දර්ය විෂයන් සහ අන්තිමට තියෙනවා භාෂා විෂයන්. ඉතින් මේ විෂයන් වලින් මොන මොන විෂයන්ද එකට කරන්න පුළුවන් මොන මොන විෂයන්ද එකට කරන්න බැරි කියලා ඔයාලට UGC handbook එකේ දක්වලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ thumbnail එක මම මෙතන වීඩියෝ එකේ පෙන්වන්නම් ඔයාලට. මේ තියෙන thumbnail එක. ඒ වගේම තමයි මම වීඩියෝ එක යටින් description එකේ දාන්නම් මේ වීඩියෝ එකට අදාළ link එක. ඔයාලා ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන මොන විෂයන්ද ඔයාලට කරන්න පුළුවන් කියලා. හරි, අපි දැන් බලමු මේ විෂයන් තුන කොහොමද අපි තෝරගන්නේ ආර්ට්ස් කරන ළමයෙක් විදිහට කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕන දේ තමයි ඔයාගේ අරමුණ මොකද්ද කියලා හොඳින් අවබෝධ කරගන්න එක. සමහරක් විට මේක ඔයාලට තනියම ගන්න බැරි තීරණයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් පවුලයගෙනුත් උදව් ගන්න. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න තමන් කැමති දේ කරන්න. එහෙම කියන්නේ ඇයි මම? ඔයාලත් කවුරු හරි වෙන කෙනෙක් කැමති දෙයක් නම් කරන්නේ සහ පවුලේ කියන දෙයක් එහෙමත් නැත්නම් ඔයාලගේ වටේ ඉන්න කෙනෙක් කියන දෙයක් නම් කරන්නේ අනිවාර්යයෙන්ම ඔයා ඒ දෙයට අකමැති නම් ටික කාලයක් යද්දී ඔයාට පාඩම් කරන්න අකමැති හිතෙනවා, කම්මැලි හිතෙනවා. ඉතින් පාඩම් කරනවා කියලා කියන්නේ අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයිනේ කොහොමත්. අන්න ඒ හේතුව හින්දම දැන් ඔයා මේ සාමාන්‍ය පෙළ විභාගය ඉවර කරලා ෆුල් මොරාල් එකේ හිටියට ටිකක දවසක් යද්දි ඔයා අකමැති විෂයන් කරන්න ගත්තාම ඔයාගේ මොරාල් එක බැහැලා යනවා. එතකොට ඔයා නිකම්ම පාඩම් කරන එක අතරමඟ නවත්තලා දානවා. මෙන්න මේ විෂයන් මට අමාරුයි, මම මේක කැමැත්තෙන් නෙමෙයි කළේ, අරයා කියපු හින්දා, මෙයා කියපු හින්දා කරේ කියලා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අනිත් අයගේ උපදෙස් ගන්නට කමක් නැහැ. හැබැයි තමන් කැමති මොනවද කියන එක තීරණය කළ යුත්තේ තමන්. ඉතින් මෙන්න මෙහෙම හිතලා ඔයා ඔයාගේ ජීවිතේ අනාගතේ ඔයාට කවුද වෙන්න ඕනේ කියලා අරමුණු තුනක් හදා ගන්න. ඇයි මම මේ අරමුණු තුනක් හදා ගන්න කියලා කියන්නේ? උදාහරණයක් විදියට අපි ගමු ඔයාගේ පළවෙනි අරමුණ නීතිඥවරයෙක් වෙන එක, දෙවෙනි අරමුණ කථිකාචාර්යවරයෙක් වෙන එක, තුන්වෙනි අරමුණ ගුරුවරයෙක් වෙන එක. ඉතින් බැරි වෙලාවත් ඔයාට නීතිඥවරයෙක් වෙන්න බැරි වුණොත් ඔයාගේ දෙවනි අරමුණ විදිහට තියාගන්න කථිකාචාර්යවරයෙක් වෙන එක. මෙන්න මේ විදිහට විවිධාකාරයට විවිධාකාරයේ අරමුණු තියෙන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න ඕනේ කොලයක් අරගෙන ඔයාගේ මේ අරමුණු තුන පෙළගස්ව ගන්න එක. ඉතින් ඔයා හිතන්නේ දැන් ඔයාලා නීතිඥවරයෙක් වෙන්න ඕනේ කියලා. එතකොට ඔයා කරන්න ඕනේ මේ නීතිඥවරයෙක් වෙන්න ඔයාට මොන වගේ විෂයන්ද කරන්න ඕනේ කියන එක ගැන ඉදිරියෙන් ලියා ගන්න. ඒ වගේම තමයි දෙවනියට ඔයාට වෙන්න ඕනේ කථිකාචාර්යවරයෙක් නම් කථිකාචාර්යවරයෙක් වෙන්න ඔයාට මොනවද කරන්න ඕන විෂයන් කියලත් ඒ තුන ඉදිරියෙන් ලියා ගන්න. ඒ වගේම තමයි ගුරුවරයෙක් නම් ඔයාගේ තුන්වෙනි අරමුණ ඔයා මොන ගුරුවරයෙක්ද වෙන්න කැමති කියන එකට අදාළව ඒ සඳහා ඔයාට අවශ්‍ය විෂයන් තුනත් ලියා ගන්න. මෙහෙම ලියාගෙන ඔයා හොඳට බලන්න මේ විෂයන් වලින් අරමුණු තුනටම පොදු විෂයන් මොනවද කියලා. අපි හිතමු ඔයාට මේ අරමුණු තුනටම පොදු එක විෂයයි තියෙන්නේ කියලා. ඔයාලා මේ ලියාගත්ත ලිස්ට් එකේ. එහෙම වුණොත් දැන් ඔයා කරන්න ඕනේ ඒ එක විෂය අරගන්නවා ඔයාගේ එක විෂයක් විදිහට. එතකොට කොහොමද ඉතුරු විෂයන් දෙක තෝරගන්නේ? මේකෙදි ඔයාලට පුළුවන් මේ විෂය සමග ගැලපෙන අනිත් ඔයාගේ අරමුණ තුනෙන් දෙකකට ගැලපෙන විෂයක් තෝරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මොකක් හරි මේ අරමුණකට ගැලපෙන ඔයා වඩාත් කැමති තවත් විෂයක් තෝරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා කැමති විෂයන් තුන තෝරගන්න. මේ විෂයන් තෝරා ගැනීමේදී
විශේෂයෙන්ම ආර්ට්ස් කරන කෙනෙක් විදිහට ඉසෙඩ් අගේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. මම ඉසෙඩ් අගේ පිළිබඳවත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකට අදාළ thumbnail එක මෙතනින් දාන්නම්. ඔයාලට දැන් මේ පේන්නේ එකේ thumbnail එක. යටින් මම මේ වීඩියෝ එකට අදාළ link එක description box එකේ දාන්නම්. මේකත් බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද ඉසෙඩ් අගේ හැදෙන්නේ. ඒ වගේම ආර්ට්ස් විෂයන් වල මොනවද ඉසෙඩ් අගේ වැඩි විෂයන් කියලා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ආර්ට්ස් කරන කෙනෙක් විදියට ඉසෙඩ් අගේ වැඩි විෂයන් කරන්න කියලා මම මතක් කරනවා. ඒකට හේතුව තමයි ඔයාට කැම්පස් යනකොට ඉසෙඩ් අගේ ගොඩක් වැදගත් කාරණයක් වෙන නිසා. අනිත් දේ තමයි හැමෝම කරන්නන් වාලේ රැල්ලට එකම විෂය කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට ඔයාගේ යාළුවෝ ඔක්කොම සිංහල කරනවා කියලා ඔයාත් සිංහල කරන්න ඕනේ නැහැ. ඔයා හොඳ විෂයන් තුනක් කරන්න. ඒ වගේම තමයි රැකියා මූලික විෂයන් කරන්න අනිවාර්යෙන්ම. මොකද අවාසනාවට වගේ ලංකාව කියලා කියන්නේ රැකියා මූලික විෂයන් උගන්වන රටක් නෙමෙයි. ඒ හින්දා ඔයා ඒ වලේ වැටෙන්නේ නැතිව ඔයා අනිවාර්යෙන්ම අනාගත ලෝකයට ඔබින රැකියාවන්ට මූලික වෙන විෂයන් ටිකක් තෝරගන්න උත්සාහ කරන්න. මම මෙතනදි කිසිම විෂයක් පහත් කරලා කතා කරන්නවත් කිසිම විෂයක් උසස් කරලා කතා කරන්නවත් හදනවා කියලා හිතන්න එපා. මම මේ යථාර්ථය කතා කරන්නේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා තෝරගන්නවා කියලා ඉතිහාසය, සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය මෙන්න මේ වගේ විෂයන් මෙන්න මේ විෂයන් ඔයාම කල්පනා කරලා බලන්න අනාගත ලෝකයේ රැකියාවත් සඳහා ඔයාට උපකාරී වෙයිද කියන කාරණේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මම කියන්නේ අන්කොමන් ගොඩක් අය නොකරන උදාහරණයක් විදිහට කියනවා නම් කෘෂිකර්මය, ඒ වගේම තමයි ස්ටැටිස්ටික්ස් මෙන්න මේ වගේ විෂයන්වත් අඩුම තරමේ කරන්න බලන්න. මොකද අනාගත ලෝකයේ රැකියාවන් සඳහා උදව් වෙන විෂයන් තියෙනවා. ඒ වගේම තමයි උදව් නොවන විෂයන් තියෙනවා. ආර්ට්ස් කරන ළමයෙක් විදිහට අනාගතය තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රැකියා. ඉතින් ඒකට දැම්ම ඉඳන්ම මූණ දෙන්න ඔයාලා හොඳ විෂයන් තුනක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ කාරණේ තමයි ඔයාලා ආර්ට්ස් කරන්න ඉන්නවා නම් ඔයාලා දැම්මම අනිවාර්යෙන්ම UGC handbook එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන හෝ මේ වෙනකොට කැම්පස් ගිහිලා ඉන කවුරුරි අයියෙක් අක්කෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ගෙන් ඒ පොතක් ඉල්ලගෙන අනිවාර්යෙන්ම දැම්මම පරිශීලනය කරන්න ඕනේ. මොකද ඒ handbook එකේ තියෙනවා ගොඩාක් උපාධි ආර්ට් ළමයින්ට කරන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නා. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒ උපාධි මොනවද, ඒ උපාධි වලට අවශ්‍ය ඔයාලා උසස් පෙළදී ඒ උපාධි හදාරන්න නම් උසස් පෙළදී ඔයාලා කරන්න ඕන විෂයන් මොනවද කියන එක මේ පොතෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ දැම්මම උසස් පෙළට ආර්ට්ස් කරන්න ඉන්නවා නම් UGC handbook එක අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන හෝ බැලිය යුතුමයි. මම මේ සම්බන්ධයෙන් උත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ thumbnail එක මම මෙතන දාන්නම්. ඒ වගේම තමයි description box එකේ දාන්නම් ඒ වීඩියෝ එකට අදාළ link එක. ඔයා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බැලිය යුතුමයි. ඒකෙදි ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇයි මම මේක මෙච්චර වැදගත් කියලා කියන්නේ කියලා. මේකේ තියෙනවා ගොඩක් වෙලාවට මේ BA උපාධියට අමතරව ආර්ට්ස් කරන ළමයින්ට හොඳ රැකියා මූලික උපාධි විවිධ විශ්වවිද්‍යාල මගින් පිරිනමන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පොත බලලා ඒ සඳහා අවශ්‍ය විෂයන් මොනවද කියලා බලලා ඒ විෂයන් උසස් පෙළදී හදාරලා අනාගතයේදී රැකියා නෑ කියන ප්‍රශ්නෙට හොඳ විසඳුමක් හොයාගන්න. ඉතින් මම මේ වීඩියෝ එක පුරාම කතා කරපු මේ කරුණු ටික සංක්ෂිප්ත කරලා කියනවා නම් පළවෙනි එක තමයි ඔයා කැමති විෂයන් තෝරගන්න. දෙවෙනි එක තමයි ඔයාගේ අරමුණු වලට අදාළ විෂයන් තෝරගන්න. තුන්වෙනි එක තමයි ඉසෙඩ් අගේ වැඩි විෂයන් තෝරගන්න. හතරවෙනි එක තමයි රැල්ලට යන්න එපා, අන්කොමන් විෂයන් කරන්න. පස්වෙනි එක තමයි ඔයා විෂයන් තෝරගන්න කලින් අනිවාර්යෙන්ම UGC handbook එක අරගෙන බලන්න. මේවා තමයි මට ඔයාට ආර්ට්ස් කරන ළමයෙක්ට උසස් පෙළට තමන්ට අදාළ විෂයන් තුන තෝරගන්න දෙන්න පුළුවන් හොඳම අවවාදය. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රම ටික කරලා බලලා මේ වයින් ඔයාලට ලැබෙන හොඳම විෂයන් මොනවද කියලා ඔයාලගේ විෂයන් තුන තෝරගන්න. නැත්තම් ඔයාලට අනාගතයේදී ආර්ට්ස් කරලා අනිවාර්යයෙන්ම දුක් වෙන්න වෙයි රැකියා නැතුව.
ඒ හින්දා අනිවාර්යයෙන්ම මම මේ කියපු දේවල් ටික කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මේ දේවල් ටික අමාරු දේවල් ටිකක් නෙමෙයි. ඉතින් මේ ලේසි දේවල් ටිකක් මම කිව්වේ. ඒ වගේම තමයි අපි හිතමු ඔයාට මොකක් හරි අරමුණක් තියෙනවා. ඒ අරමුණට යන්න මාර්ගය ඔයා දන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑ දැන් ඔයාලට. මොකද ඔයාලට පුළුවන් විවිධාකාරයේ ක්‍රම තියෙනවා මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔයාලට දැනගන්න පුළුවන් ඒ අරමුණට යන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඒ අරමුණට යන්නේ කොහොමද කියලා හොයාගෙන ඒව එක්ක කරලා තියෙන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. නැත්නම් YouTube එකේ විවිධාකාරයේ වීඩියෝස් තියෙනවා මේවා බලන්න පුළුවන්. බලලා ඔයාලා තේරුම් අරගෙන අනාගතේ ඔයාලට හොඳම තැනට යන්න උපකාරී වෙන හොඳම විෂයන් තුන තෝරගන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාගෙන් අහන්න ඕනේ නැහැ. ඒ හින්දා මේ විෂයන් කරනකොට තමන්ටම පුළුවන් දැන් තමන්ට ගැලපෙන හොඳම විෂයන් තුන මොකක්ද කියලා අනිවාර්යයෙන්ම තීරණය කරන්න. ඒක තමන් තීරණය කරන්න ජීවිතේට වටේ ඉන්න අයට ඒක තීරණය කරන්න දෙන්න එපා. ඉතින් ඔයාලට හොඳට විෂයන් තෝරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.